කොහෙද යන්නේ? මං ආරන්නට යනවා මැනිකේ. අපේ හාමුදුරුව බැහැ දකින්න. හරි දුකයි මම ඉග්‍රේෂන් අයියා ගැන. අපේ පරම්පරාවේ නම ගෙනියන හිටපු අන්තිමයා තමයි ග්‍රේෂන්. දැන් කාත් කවුරුත් නැති හිඟන්නෙක් වගේ වලදාලා. මේක පොලිසියට ඉන්ෆෝම් කළොත් හොඳයි නේද? මේ මරණය හුඟක් ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා. අපට හොඳ ෆියුනල් එකක් ගන්න බැරිද ආතර්? ඒක අපේ පවුලේ යුතුකමක්. ඩොක්ටර් මේක රික්වෙස්ට් එකක් තියන්නේ නේද? මොකද නීතිඥවරිය කියන්නේ වැරදි කාර්ය හො වෙලා අධිකරණ ඉදිරියට කැඳවන්න පුළුවන්ද? මල්ලිට ඒකත් විහිළුවක් වුණා. මම විහිළුවක් කළා නෙවෙයි. මේක විහිළුවක් නම් ඒකේ බැරෑරුම් ඇත්තක් තියෙනවා. සිද්ධිමාලාව අනුපිළිවෙලින් මුල ඉඳලා එකට එක සම්බන්ධ කළාම ඇල්ල ළඟ වලව්ව නාට්‍යයේ ප්‍රධාන චරිතය වන අප්පුගේ රෝල් එක හොඳ හැටි වටහා ගන්න පුළුවන්. මිනිහා හිත හොඳ අහිංසක මිනිස්සෙක්. වලව්වට ආපු දා ඉඳලා මෙහෙ හිටපු බණ්ඩාර හාමුදුරුවන්ටයි කුමාරි හාමිලටයි ආදරෙන් වහල්කම් කරපු එක ඇරෙන්න වෙන ජීවිතයක් මිනිහට තිබිලා තියෙනවද? දල්සිට කියන්න පුළුවන්ද නීතිය ඉදිරියට අප්පු ගෙනාපුවා මොනාද එළියට එන්නේ කියලා? මිනි මර්ම ඔප්පු කරන්න තියෙන්නේ අප්පුගේ පාපොච්චාරණය විතරයි නේද අංකල්? ඒකෙන් ඔප්පු වෙන්නේ මිනිහාගේ අවංකකමයි ස්වාමියාට තිබුණ ආදර භක්තියයි විතරයි. හැබැයි තව දෙයක් ඔප්පු වෙනවා මේකෙන්. වලව්වේ උරුමයට යටත් වෙච්ච ඉඩම් නින්දගම් අස්සේ ඉඩම් අයිතියක් නැති ආතක් පාතක් නැති යන්ටෙන්ට තැනක් නැති අහසින් වැටිලා වගේ ජීවත් වෙච්ච මිනිස්සු කොට්ටාසයක් ගැනත් මේකෙන් කියවෙනවා නේද? ඇයි ඒක විතරක්ද කියන්නේ? ඔයා බලන්න එක පැත්තක් විතරයි. අප්පු පුංචිම කාලේ වලවුට එක්හාවි ග්‍රේෂන් එක සෙල්ලම් කරන්න. එදා ඉඳන් අපිත් එක්කයි හැදුනේ. එයා අපිට ලොකු ඇල්මක් තිබුණා වගේම අපිත් එයාට ලොකු ආදරයක් තිබුණා. ළඟදියා වෙනස් වුණේ මොකද කියලා අපේ හිතේ සැකයක් ඇති වුණා. ඒත් දැන් බලනකොට අප්පු කරලා තියෙන මොන තරම් ලොකු පරිත්‍යාගයක්ද? ග්‍රේෂන් එක්ක දුක් විඳපු අප්පුට දැන් ඒ දුක් වේදනාව විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ තනියම. අත අපි එයාට පිහිට වෙන්න ඕනේ. ඉතින් ඩොක්ටර් මේකට අපි මොකද කරන්නේ? ඔක්කොටම ඉස්සෙල්ලා අප්පුට වලවෙන් බෝවිච්ච ලෙඩේ හොඳ කරන්න පුළුවන්ද කියලා හොයාගන්න ඕන. කෝක වුණත් ග්‍රේෂන් ගැවසිච්ච කාමරවල පාවිච්චි කරපු උපකරණ වගේ දේවල්
ටික කලක් යනකම් අතපත නොගා හිටියොත් හොඳයි. කෝකට ආත මම දවස් දෙක තුනකින් එනවා. අපුව මුණ ගැහිලා යන්න. මොකද මේ අපේ හාමුදුරුවෝ බැහැ දකින්න කියලා. සුවපත්. මං හිතුවා අන්තිමට මලයන්දි මේ පැත්තේ කියලා. ග්‍රේසන් අප්පොත් මියෑදුනා. දැන් ඒ වලාවේ කාත් කවුරුත් නැහැ. රන්දුළු ඇත්තෝ පදිංචියට ආපු හින්දා මං යතුරු ටික බාර දීලා ආවා. එහෙම නේන්න. ඒ වලව් වලට උරුමකාරයෝ හිටියට ඒවායින් අපිට උරුම වෙන්න දෙයක් තිබුණායි. අපේ උරුමේ මොකද්ද මල්ලී? උඹට සැප සම්පත් විඳින්න හේතු වාසනාව තිබ්බයි කියලා. උඹ වලව්වටයි. මම හතර කේන්දරේ පාළු වෙච්ච එකා හින්දා මාව පන්සලටයි බාර දීපු එකනේ අපේ අප්පච්චිලා කරේ. මට හොඳට මතකයි අපේ හාමුදුරනි. එදා අපි දෙන්න සෙල්ලම් කර කර ඉඳද්දි අපි බෑ කියද්දි අපේ අප්පච්චි ඇවිල්ලා අපි අත් දෙකෙන් ඇදගෙන ගිහිල්ලා මාව වලව්වටයි අයියන්ටි පන්සලටයි බාර දුන්නා. උඹ වලව්වට බාර වෙච්ච එකෙන් උනේ අපේ අප්පච්චි රාජකාරී කරපු ඉඩම් ටික අපේ පවුල් වලින් අහෝසි වෙච්ච එක. අපේ පරම්පරාවට මොකද උනේ? ඒකත් අපෙන් පස්සේ අරගෙන යන්න එකෙක් නැතුව ඇහැවිලා යනවා. එන මට අවසර අපේ හාමුදුරුවනේ. කොහෙ යන්නද මල්ලි? මට මනුස්ස වාසේ ජීවත් වෙන්න බැරි විදිහේ දරුණු රෝගයක් හැදිලා තියෙන්නේ. මං ආවේ අපේ හාමුදුරුව බහැදකලා ඔහේ ඉබාගාත ගිහිල්ලා වනගත වෙන්න කියලා. ඔය කොයි රෝගෙ හැදෙන්නෙත් මනුස්සයාට. රෝගයක් හැදුණු පලියට මනුස්සෙක් පිළිකුල් වෙන්නේ නැහැ. ඔය ඉබාගාතේ අනේකේ තේරුමක් නැහැ. මෙන්න මේ ආවාසයට වෙලා ඉන්නවා හොඳයි. මට පුළුවන් අප උපස්ථානයක් මං කරන්නම්.